ලෝකයේ සමනල විශේෂ 24,000ක් පමණ වාසය කරන අතර ඒ සමනලුන් ප්‍රධාන කුල 6කට වෙන් කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල සමනල විශේෂ 248ක් පමණ වාසය කරන අතර එයින් විශේෂ 23ක් පමණ ආවේණික වෙනවා. එම සමනලුන් අතර ලිහිණි පෙද කුලය හෙවත් පැප්ලියෝනිඩේ කුලයට මෙහි දිස්වන සමනලයන් අයත් වන අතර හෙළබසින් සුලභ සෙව්වන් දියා නාමයෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් කොමන් රෝස් යන නාමයෙන් හඳුන්වනු ලබනවා. ලෝකයේ තුල ව්‍යාප්තිය සැලකීමේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, මියන්මාරය, තායිලන්තය, ජපානය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය සහ නැගෙනහිර මැලේසියාව ඇතුළු ආසියාව තුළ මොවුන්ගේ පුළුල් ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. ඉතාමත් සුන්දර මෙම සමනලය රතු, කළු සහ සුදු වර්ණයෙන් යුක්ත වන අතර උදරය ප්‍රධාන වශයෙන් රතු පැහැ වෙනවා. ව්‍යාපත් විහිදා ඇති විට සෙන්ටිමීටර 5කට ආසන්න විශාලත්වයක් ඇති අතර ගැහැණු සහ පිරිමි සමනලුන් සමානතාවයක් දක්වනවා. පිරිමි සමනලයා සහ ගැහැණු සමනලයා ලිංගික එක්වීමෙන් පසුව ධාරක ශාකවල නොමේරූ පත්‍රවල යටි පැත්තේ හෝ රිකිලි මත තනි තනිව බිත්තර දමනු ලබනවා. ධාරක ශාක වශයෙන් සප්සඳ, තපස්සර, බුලත් ආදී ශාක තෝරාගනු ලබනවා. එලෙස දමන බිත්තර වටකුරු වන අතර සිහින් කළු සලකුණු සහිත රතු පැහැයට හුරු පැහැයක් ගන්නවා. බිත්තර පුපුරා එළියට එන දළඹුවන් කළු තැඹිලි පැහැයක් ගන්න අතර දළඹුව අවදියේ අවසන් අන්තරුව වන තම ශරීරයේ වටා සුදු පැහැති පටියක් සමගින් කළු සහ රතු පැහැයකින් දිස්වනවා. දළඹුවා ධාරක ශාකයේ ආහාරයට ගනිමින් තමාට උපාහෙව පෝෂ අවධිය ගත කිරීමට අවශ්‍ය පෝෂණය තවදුරටත් ලබා ගනිමින් වර්ධනය වෙනවා. උපාහෙවත් කෝෂ අවධිය අවශ්‍ය පෝෂණය ලබාගත් පසු කෝෂ අවධියට පැමිණෙන මෙම සමනලයා විශේෂ දුඹුරු පැහැයක් ගන්නා අලංකාර කෝෂයක් සකස් කර ගනිමින් කෙන්දක් මගින් ආධාරකයට සවිව කෝෂය තුළ ජීවිතය ගත කරනවා. සති කිහිපයක කෝෂ අවධියක් ගත කරන දළඹුවා පසුව වර්ණවත් සමනලයෙක් ලෙස පිටව යෑම සිදුවනවා.